Sigala YouTube channel. කොපමණ කලක් වනසතුන් ගැන විශ්වාසයක් තැබිය නැහැ කිවවට කියමනක් වේ. බොහෝ විට උන්ගේ සහජ ලක්ෂණ මොහොතක ස්මතු විය හැකි බව මේ කියමනෙන් පැහැදිලි වේ. කණගාටුවට මෙන් මේ ඇත්ත තිත්ත ඔප්පු කරන දුක්බර කතා ප්‍රවෘත්තියක් අපට දකුණු අප්‍රිකාවෙන් අසන්නට ලැබේ. ඒ සිංහ මිනිසා යයි අන්වර්ථ නාමෙන් හඳුන්වනු ලැබූ ලියෝන් වැන් බියොන්ට අතු කණගාටු දායකයෙක් නම්. වනෝද්‍යානයක හිමිකරුවක වූ වැන් බියොන්ට් සිදු වූයේ තමන් විසින්ම අතිදැඩි කළ සිංහයන් අතින් අවසන් ගමන් යන්නට. විදෙස් වෙබ්බඩියක් පවසන අන්දමට ඔහු මේ අනපේක්ෂිත ප්‍රහාරයට මුහුණ දී ඇත්තේ කලිනු නගරාසන්නයේ පිහිටි මහලාවීර් ලයන් ගේම් ලොජ් හි සිංහ කොටුවේ වැටක් පිළිසකර කරමින් සිටියදී. ලයන් ගේම් ලොජ් පිහිටා ඇත්තේ කලිනන් නගරයේ සිට සැතපුම් 30ක පමණ දුරකිනි. පුද්ගලයන් දෙදෙනෙකුගෙන් සිට හය දෙනෙකු දක්වා රැඳී සිටිය හැකි ලී ගිපෙල් 8කින් යුක්ත වේ. උද්‍යානයේ ප්‍රධාන ආකර්ෂණය සිංහයන්ය. බියොන්ගේ එහිදී අමුත්තන්ට ලැබෙන්නේ සිංහයන් පිළිබඳ A to Z පාඩම. එහි රාත්‍රියක් ගත කිරීම සැලකෙන්නේ අපූර්ව අත්දැකීමක් ලෙසයි. බියොන් මේ වැට පිළිසකර කළේ තම සුරතල් සිංහයන් තිදෙනා වූ රම්බෝ නකීතා හා කාට්‍රේන්ට පිටුපාය. ඔහුවතින් සිදු වරද නම් පිටතින් රැඳී නොසිට සිංහයන්ගේ කොටුව ඇතුළට පැමිණ මේ කටයුත්තේ යෙදීමයි. ඉන් එකකු මෙහිදී තම ස්වාමියා වෙත කුරුමානං ඇල්ලුවේ. අවසානයේ ඔහුගේ ගෙල මතට පැන්නේය. මේ අනපේක්ෂිත ප්‍රහාරයෙන් අසරණවගේ බියොන්ගේ පිහිටට පැමිණ උද්‍යාන සහායකයෙක් සිංහයන්ට වෙඩි තබා දැමූ බවක් තැරසේ. වෛද්‍ය කණ්ඩායම් කඩිනමෙන් ළඟා වූ ද 70 අවිරිදි ලයන් මෑන් ඒවන විටත් මියගොස් සිටියේය. වෙන කරන්නට දෙයක් නැහැ. තුවාලකාරයා ළඟට යන්නට අපිට වෙඩි තියන්නට සිද්ධ වුණා. අප කල්පනා කළේ ඔහුගේ ජීවිතේ බේරා ගන්න හැටියක් ගැනයි. වෛද්‍ය ප්‍රකාශකයෙකු වන සැන්ඩර් ලෝබෝස් මෙසේ පැවසීය. මේ ගිනි බිඳීමෙන් එහි වූ සිංහයන් තිදෙනා මියගිය බව සඳහන්ය. මේ හදිසි ප්‍රහාරයට උද්‍යාන හිමිකරු ලක්වීමත් සමගම ඒ දවසේ එහි රැඳී සිටි අමුත්තන්ද ඔහුගේ සහාය පිණිස සිංහ කූඩුව දෙසට ආබාවක් පැවසේ. ඔවුන්ගේ ආරක්ෂාව ගැන කල්පනා කරමින් මේ වෙඩි තැබීම කළ බව කලිනුත් ප්‍රකාශිකාව පවසන්නේය. ද බිග් 5 අණුවෙන් දඩයම සම්බන්ධ කඳවුරක්ද ඔහු විසින් එහි පවත්වාගෙන යනු ලැබිණි. වනසතුන් දඩයම් තරම ජනප්‍රිය ක්‍රීඩාවක් වනගත අප්‍රිකාවේ නැති තරයි. ද බිග් 5 අණු දිවියා, අලියා, රයිනෝ, කුළුහරකා සහ සිංහයාය. බියොන්ගේ කඳවුරෙන් මූලිකවම සිදු වූයේ සිංහයන් පිළිබඳව සියලු කාරණා ඉගැන්වීමයි. මේ දඩ කෙලිය අනෙක් අතට අප්‍රිකාවේ අතමිට සරු කරන ව්‍යාපාරයක් ලෙසද සලකන්න පුළුවන්. සිංහ බෝ කිරීම කඳවුරු හා උද්‍යාන ආශ්‍රිතව සිංහයන් 6000ත් 8000ත් අතර ප්‍රමාණයක් මේ කාර්ය වෙනුවෙන් මිනිසුන් විසින් දැඩි ඇතිදැඩි කරන බව දැනගන්න ලැබේ. මෙබඳු දඩ කෙලි උද්‍යාන 200ක් පමණ අප්‍රිකාව පුරා දක්නට ඇතිබෙන බව ඇත්තකි. මෙහි ඇති කණගාටුදායක හා බියජනක කරුණ නම් මේ හීලායයි කියන සිංහයන් අතින්ද බොහෝ මිනිසුන් මිය යාමයි. නොයසේ ප්‍රහාරයේ ලක්වීමයි. අප්‍රිකාව තුළ සිදුවන සිංහ ප්‍රහාරවලින් 60%ක්ම පාහේ හීලෑ සිංහයන් අතින් සිදුවීම ඊට සාක්ෂි. සිංහ මිනිසා හෙවත් ලියෝන් වැන් බියොන්ට අත් වූයේ එකීරණමයි. Subscribe, Sina, YouTube channel.